ඉදා එනකොට ගොඩක් රෑ වුණාද? අරුණී මමයි පුස්ස කාලෙන් එළියට ආවා. ඔව්, 10:00 11 විතර වුණා. ගිහන්නම් කිව්වා රෑ එහෙ නැවතිලා පහුවෙන්දම උදේම එන්න කියලා. ඒත් තාමත් අර පහුගිය දේවල් මට කොහොම වුණත් අනිත් තෙවුන්ට නම් අමතක කරන්න බෑනේ. එහෙනම් රෑ ඉන්නේ නැතුව අපි ආවා. ඒකනම් හොඳයි. මොකද ගිහන්ගේ යාළුවෝ රෑ හිටියා නම් විහිළුවටවත් මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් එහෙම. අපි දෙන්න කැන්ටින් එකේ ඉඳගන්න පුටු දෙකක් හෙව්වා. එක තැනකින් පුටු දෙකක් හොයාගන්න එක හරි අමාරු වැඩක්. අපි දෙන්න මොන ගැහුනේ සති ගානකට පස්සේ. එදාටවත් නිස්කලංකේ කතා කරන්න බෑ. අපි ප්ලාස්ටික් ගහක් ඇදුවොත් ඒකෙත් දෙබලක්ලු. අර අමිල නේද? මොකද දන්නේ නෑ කලබලේ කැරගෙන්නේ. අපිවත් දන්නේ නෑ හොයන්නේ. මම අරුණි කියපු දිහා බැලුවා. අමිල හතර අතර කැමරාව දානවා. අමිල, ඌ මාව දැක්කා. කොහෙද මං යන්නේ? මම හැමතැනම උඹලව හෙව්වා. පිනා චාන්ස් එකක් වැදුනා මන මේ නාට්‍ය බලන්න. අපේ ගෙවල් ළඟ පොරක් මට දුන්න ටිකට් වගේ. නිකන්. අනිත් එවුන් ඔක්කොම එනවා. බින්දුටයි ඉසංකටයි මම කිව්වා. උඹලා දෙන්නව හෙවි ඇදගෙන යන්න. අමිලා බ්‍රේක් නැතුව වගේ 100 ගානට කියාගෙන යනවා. ඉතින් කවදද බං ඕක තියෙන්නේ? අද බං 3:30ට ලුම්බිනීගේ. මම වෙලා බැලුවා. දැන් 2:00 ගහින් ගෙඩි එනවා වගේ වැඩනේ අමිලට තියෙන්නේ. හඳට යන්න හදන්නෙත් පැය භාගෙන්. කොහොමද යන්නේ? අරුණිට ගෙදර යන්නත් පරක් වෙයිනේ. මම අරුණි දිහා බැලුවා. කමක් නෑ මාලින්ද. කට්ටියම එනවනම් අපි දෙන්නත් යමු. වැඩිය රෑවෙන්නේ නැතුව ආපහු එමු. මටත් හරි ආසයි මනෙබ බලන්න. හැබැයි ඉතින් අඳුනන කවුරු හරි දැක්කොත් තමයි වැඩේ. ඒකට තමයි බං ලව් කරනවා කියන්නේ. හිත හිත ඉන්න ඕනේ නෑ. යමු යන්න. අරුන් ටික 2:00 වෙනකොට ලයිබ්‍රේරි එක ඉස්සරහට එනවා කිව්වා. උඹලා දෙන්නත් එතනට වරෙල්ලා. අමලියා යන්න ගියා. මෙහෙම ගියොත් මිසක් ගෙදරින් නම් කිසිම දවසක මට ෆිල්ම් එකක්වත් ඩ්‍රාමා එකක්වත් බලන්න වෙන්නේ නෑ. අනික මාලින්ද වාගේ විභාගෙ ටිකින් ටික කිට් වෙනවා. ඒ දවස්වල නම් අපි මුණ ගැහෙන්නේ නැතුෙමු. ඔයාට පාඩම් කරන්න තියෙනවනේ. ඊට කලින් හම්බ වෙන මේ දවස් ටිකේ මුළු දවසම ඔයා මාත් එක්ක ඉන්න. මම අරුණිගේ අතින් අල්ලගත්තා. මේ අරුණන්ගේ එකක් කියන්න. විභාගේ තියා මොනවා තිබුණත් මට දැන් ඔයාව දකින්නේ නැතුව නම් ඉන්න බෑ. ඒ හින්දා බලෙන් නීති දාගෙන අපි දෙන්නම දුක් විඳින්න ඕනේ නෑනේ. අරුණි hina වෙලා දිව දික් කළා. මාර සෙනගන්නේ බං ඉන්නේ. කුටා පොලිම දිහා බල්ලා කිව්වා. අපි කට්ටියම පොලිමේ කෙළවරට සෙට් වුණා. අද නම් ඔන්න 6:00 වෙනකොට ගෙදර යමු. නැත්තම් ඉතින් ආපෝ එළියට බහින එක බොරු. ඊට පස්සේ විභාගේ වේල්ුනම ඕවටත් එක්ක තමයි ගෙදරින් බණින්නේ. හෝල් එකට ඇතුල් වෙද්දි බින්දු කිව්වා. බින්දුයි මාලින්දයි ඕනේ තැනක හිටපු දෙන්. අපි දැන් උන් ගැන බලන්න ඕනේ නෑ. වරෙන් අපි ඉස්සරහා පෙළි ඉඳගමු. කොටා අමිල අසංක 3 දෙනාම ඉස්සරහට එනවා. බින්දු ඉසංකයි අපිට සීට් 6-7 එහාට ගියා. අම්මලා මොකද කියන්නේ අරුණි? අනේ මන්දා ඒගොල්ලෝ දැන් වෙඩින් එකට ලෑස්ති වෙනවා. හැබැයි දැන් ටිකක් වැඩේ පස්සට ගිහින් තියෙන්නේ. සමන්ට මේ දවස්වල වැඩ වැඩි කියලා. කොහොම වෙතත් මේ අවුරුද්ද ඉවරෙන්න කලින් වෙඩින් එක ෂුවර්. එකටම ගනේ. ලුම්බිනි හෝල් එකේ කළුවම කළුවර වුණා. වේදිකාවේ මනමේ පෙන්නනවා. අපි දෙන්න අපේම ලෝකෙක තනි වුණා. අරුණිගේ උණුසුම් මට දැනෙනවා. ඊට කලින් අපිට මොනවා හරි කරන්න වෙනවා. ඒත් මට තාමත් හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා. විභාගෙටත් තව මාස 2-3කට වැඩි නෑ. ළඟදිම ඔයාලගේ කැම්පස් තෝරගන්න එකත් කෙරේ. ඔයා ගැන එච්චර හිතන්නේ නැතු ඉමු මාලින්ද. මොන දේ වුණත් මම සමන්ව බඳින්නේ නෑ. මම ඒක ගැන තීරණයක් අරගෙන තියෙන්නේ. අම්මලා මට ගහයි. බනි, මම ඒකත් දන්නවා. වෙන ඕනම දෙයක් වුණාදින් ඔයා මාත් එක්ක ඉන්න මාලින්ද. ඉස්සරහට වෙන දේවල් ඒ වෙලාවට බලාගමු. අපි දෙන්නට හිතන්නේ ඉඩ තියලා අපේ අම්මලා තීරණ ගන්න එකක් නෑ. අපි දෙන්න එකිනෙකාට කොයිතරම් ආදර වුණත් මේ වගේ තීරණ ගන්න වුණාම අපි කොයිතරම් අසරණ වෙනවද? මේ ප්‍රශ්නේ ගැන හිතන්න හිතන්න දුක වැඩි වෙනවා. වගේ මේකට උත්තරයක් හොයාගන්නත් බෑ. ඒ හින්දා අරුණි කියනවා වගේම කරන්න තියෙන හොඳම වැඩේ වැඩි හිතන්නේ නැතුව ඉන්න එක. ඒත් තව කී දවසක් ඒ විදිහට නොහිතා කල්පනා නොකර ඉන්නද? ජීවිතේ පුරාවටම හිත ආදරය කරපු එකම කෙනා අරුණි විතරයි. ඉතින් ඒ ආදරෙත් මගෙන් උදුරලා දාන්න මුළු ලෝකෙම දඟලද්දී මම විතරක් කොහොමද කල්පනා නොකර ඉන්නේ? මාලින්ද අරුණි රහසින් වගේ මිමිනුවා. ඇයි අරුණි? කතා නැතුව ඉන්න එපා මාලින්ද. සති ගානකට පස්සේ මුණ ගැහිලත් ඔයා කතා නැතුව ඉන්නකොට මට හරි දුකයි. මම අරුණිගේ ඇඟිලි තුඩු මිරිකා ගත්තා. මනේ මේ වල්ල ඉවර වෙලා අපි ලුම්බිනියෙන් එළියට බහිනකොට 5:45 විතර ඇති. අපි දෙන්න අත්පටලවාගෙන අනිත් තුන් එක්ක පාරේ ඇවිදගෙන ආවා. බොරු සිරියෙන් මන්මත් වීම නොක්ලෙම් අනුවනකම් මුලා වුණේ ඔබ මුලා නොවේ මම මනමේ කුමරියේ. අමිලිය සින්දු මුමුණන්න පටන් ගත්තා.
කොහොමත් උඹ වැද්දනේ බං කොටා අමිලයට සින්දුවක් කියන්න දෙන්නෙම නෑ. ඒකනම් ඇත්ත. ඌ සින්දු කියද්දි අහගෙන ඉන්න එක ටිකක් කේස් වැඩක්. අපි හයි ලෙවල් පාරට ආවා. ප්ලේන් ටිකක්වත් ගහන්නේ නැතුව අමුයෙන්ම යන්න හදන්නේ. අමිල මගේ මූණ දිහා බැලුවා. බෑ මචං, දැන් පරක් වෙලා තියෙන්නේ. දන්නවනේ මම මේ දවස් ටිකේ කාලා තියෙන පරිප්පු. තවත් මොකටද ඇදගෙන නාන්නේ? උඹලා යනවනම් ඵලයල්ලා. අපි දෙන්න ගෙදර යනවා. එහෙනම් ඉතින් අපිට ඕනෙත් නෑ. ඉසංකටත් පරක් වෙයි. බින්දු එහෙම කිව්වම කොටා කැපිල්ලට වගේ හිනා වුණා. අමිල ඔන්න බලපන්, වෙනදට රෑ 10 කුලා වෙනකන් අපි චාටර් වලට ඇදගෙන ගියවුන් දැන් 6 වෙනකොට ගෙදර යනවා. පරක් වෙනවා කියලා. ආදරේ කටුකයි කියන්නේ ඕකනේ. අනේ මාලින්ද, මගේ අත අල්ලගෙන හිටපු අරුණ විදුලු සැරයක් වැදුනා වගේ බය වෙලා එයාගේ අත අහකට ගත්තා. අරුණ එස්පී හොලවන්නේ නැතුව බලාගෙන ඉන්නවා. එකපාරට මොකද මේ වුනේ? ඇයි අරුණේ, මම එයාගේ මූණ ටෙපුණා. බින්දුලත් පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. අම්මා, මම ගැස්සිලා පාර දිහා බැලුවා. පාරෙන් එහා පැත්තේ ට්‍රැෆික් එකට නැවතිලා තියෙන බස් එකක් ඇතුළේ ඉඳන් අරුණගේ අම්මා අපි දිහා බලාගෙන ඉන්නවා. කිනි පුපුරු පිට වෙන්නේ ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න බැරි හින්දා මම අහක බලාගත්තා. අරුණගේ ඇස් දෙකේ කඳුළු පිරලා අමිල මගේ කරට අතක් දැම්මා. මට කිසි දෙයක් හිතාගන්න බෑ. විනාඩි ගානකට අපි හැම දෙනාම ගොළු වුණා. දැන් මොකද කරන්නේ මචං? බින්දු අමාරුවෙන් වචන පිට කළා.